සුබෝදයසනක් මම වෛද්‍ය ජීජී චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති අද අපි වෘත්තීය සමිති සංධානයක් විදියට ජාතික ජන බලවේගයේ සමග රටේ මේවුන්ට නිර්මාණය වෙලා තියෙන දැවැන්ත සෞඛ්‍ය අර්බුදය සම්බන්ධව කතා කළා ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවකදීත් ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් සහ ආහාර ලබා දීමට රටේ පාලකීන්ට විශාල වගකීමක් තියෙනවා. හැබැයි අපිට පේන දේ තමයි මේ ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය සම්බන්ධ දේශපාලකීන් නිලධාරීන් ඉන්නේ සිහි මුර්දා වෙච්ච කෝමා තත්ත්වයක එහෙමත් නැත්නම් නිර්වින්දනය වෙච්ච තත්ත්වයක. ඒකේ ප්‍රතිඵලය තමයි අද ගමේ මිනිස්සුන්ට අවශ්‍ය කරන පැරසිටමෝල් පෙත්ත දියවිඩියාට ලබා දෙන ඉන්සියුලින් වල ඉඳලා අහිංසක පිළිකා රෝගීගේ පිළිකා ඖෂධය වකුගඩ රෝගීන්ට ලබා දෙන ඖෂධ වල ඉඳලා අතිමහත් බහුතරයක් ඖෂධ හිඟයක ලක් වෙනවා. ආසියාවේ විශාලතම ළමා රෝහලවන රිජ්ජුආරේ ළමා රෝහලේ අද වන විට සේවා කටයුතු පවත්වාගෙන යන බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. තාත්තලා අම්මලා දරුව වඩාගෙන හන්දියක් හන්දියක් ගානේ හතියට ලබා දෙන බෙහෙත් ටික ගන්න නැත්නම් තමගේ දරුවගේ හතිය වැඩි වුණාම සාමාන්‍ය විවාහරේ කියන දුමාල්ලන්න පාවිච්චි කරන ඖෂධ ටික හොයාගෙන යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අද ශල්‍යකර්ම කරගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා රෝහල් අධ්‍යක්ෂකවරු නිල වශයෙන් ලිපි නිකුත් කරන වෙනුවට තමන්ගේ රෝහල්වල WhatsApp ගෲප් වල පණිවිඩ දාන්න පටන් අරන් තියෙනවා. ශල්‍යකර්ම සීමා කිරීම සම්බන්ධව, ශල්‍යකර්ම නතර කිරීම සම්බන්ධව. ඒතර මේ රටේ මිනිස්සුන්ගේ ජීවත් වීම සම්බන්ධව ඉතිහාසයේ පළවෙනි වතාවට අතේ මුදල් තියෙනවද නැද්ද කියන එක මත තමා කොයිතරම් දවස් ගාණක් ජීවත් වෙනවද නැද්ද කියන එක අද තීරණය වෙමින් පවතිනවා. ඒ වගේම තමයි රටේ සෞඛ්‍ය සේවයේ ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යනකොට සෞඛ්‍ය අමාත්‍යවරයාත් නිලධාරීන් කියපු කරුණක් තමයි මුදල් අර්බුදයේ නිසා බෙහෙත් ටික ගේන්න බෑ කියන එක. හැබැයි අපි සතුටු වෙනවා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාටත් නිලධාරීන්ටත් කණේ පහරක් දහමින් ලිපියක් නිකුත් කරනවා. මේ රටේ අයවැය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න වෙන් කරලා තියෙන මුදල් අඛණ්ඩවම ලබා දෙන බවත් කවුරු හරි කෙනෙක් කියනවා නම් සල්ලි නැහැ කියලා. සල්ලි නැති නිසා තමයි සෞඛ්‍ය පද්ධතිය කරගෙන යන්න බෑ කියලා ඒකට උත්තරයක් දෙනවා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් තොරතුරු නිලධාරී. ඉතාමත්ම පැහැදිලිව සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන ප්‍රමාණවත් මුදල් තියෙන බව. දැන් සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුකැල්ල සෞඛ්‍ය ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් මේ රටේ ජනතාවට වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන්න ඕන සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන මෙච්චරකල් මුදල් නැහැ කියලා කියපු කතාව ගැන සත්‍ය හෙළිදරව් කරන්න ඕන. ඒ වගේම තමයි රට ඇතුලේ ඖෂධ හිඟයක් නිර්මාණය වෙන්න ඇරලා ඒ ඖෂධ හිඟයේ ප්‍රතිඵලයක් විදියට හදිසි ඖෂධ මිලදී ගන්න යනවනම් නිලධාරීන් සාමාන්‍ය මිලදී ගැනීම වගේ නෙමෙයි 100ට 1300ක මුදලක් අමාත්‍යාංශයට ගෙවන්න පුළුවන් හදිසි මිලදී ගැනීම කරන්න. මේ සම්බන්ධව වග්ගඩ රෝහල මගින් නිකුත් කරපු ලිපියක් තමයි මේ පෙන්눔 කරන්නේ. සාමාන්‍ය මිලදී ගැනීමකට වඩා 100ට 1300ක මුදලක් වියදම් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සල්ලි කොහෙන්ද? සල්ලි නැත්නම්. ඒතර අපිට පේන ඉතාමත්ම පැහැදිලිව පේන දෙයක් තමයි අර්බුදය මැද්දෙත් මේ මුදල් අර්බුදයක් තියෙන අවස්ථාවකදී රට ලැබෙන විදේශ ණය මුදල් ආධාර ප්‍රධාන වලින් පවා තමාගේ මඩිතර කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරන්න මේ තක්කඩි දේශපාලකයන් සහ නිලධාරීන් සූදානම් වෙලා නැහැ. අද වෙන විට අපි දන්නේ නැති වුණාට අපි මානසික විගණනයක් කරන්නේ නැති වුණාට එහෙම විගණනයක් කරොතින් මේ රටේ ඖෂධ හිඟය නිසා ඖෂධ මිල ඉහළ යාම නිසා Tamanට බෙහෙත් පෙත්ත ගන්න බැරුව හරියට මාත්‍රා ප්‍රමාණය ගන්න බැරුව මාසයක් බොන බෙහෙත් ටික දවස් දෙක තුනක් බීම නිසා මාස තුනක් බොන බෙහෙත් ටික අඩු කාලයක් පාවිච්චි කිරීම නිසා රෝහල් වලට එන්නේ නැතුව නැත්නම් රෝහල් වලට ඇවිල්ලා සංකූලතා වැඩි වෙන ආසාදෙන් ලක් වෙන මරෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන සහ මරණ ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. හැබැයි ඒ ගැන මානසික විගණනයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ මේ කඩාවැටීම අපි විශ්වාස කරන්නේ මේ පහුගිය කාල සීමා මුළුල්ලේ අපි විෘත්‍ය සමිති ව්‍යාපාරයක් විදියට දිගින් දිගටම පෙන්වා දෙද්දිත් මේ දේශපාලකින් සහ නිලධාරීන් මේ ක්‍රමය වෙනස් කරන්න තියෙන අකමැත්ත නිසා අවසානයේ මිනිස් ජීවිත බිලි ගනිමින් හෝ තමාගේ කූට ව්‍යාපාර කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආව විතරයි කාර් එක කුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ.
ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලිවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්